සුබ දවසක් ඉතින් යන්නේ අලුත් වීඩියෝ එකක ඔගොල්ලෝ ආයේ හම්බෙන්න ආවා. අද විශේෂයෙන්ම ආවේ මගේ ගෙවත්ත වගා කරලා තියෙනවා බෝංචි වර්ගයක්. හරිම රසයි මේ ගෙවතු වගාවෙන්. අකට වඳුරු බෝංචි කියලා තමයි කියන්නේ. හැබැයි සමහර අය කියනවා වඳුරු බෝංචි නෙමෙයි කියලා. මම මේකට ආවේ පුළුවන් නම් මගේ වීඩියෝ එකව බලලා මේ මොන බෝංචිද කියලා ඔයගලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ මොකද්ද කියලා කියන්න මොකෝ ගෙවතු වගාව කියන්නේ මං කියවනේ. මගේ වීඩියෝ වල කියනවා ගෙවතු වගාව කියන්නේ හරිම මේ මනසට මනස නිරවුල් කරන දෙයක්. ඒ වගේම ආත්ම තෘප්තිය ලබන දෙයක්. ගෙවත්තේ කරලා බලන්න මේ වගේ තියා. මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක දැන් කිව්වා වගේ මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මොනවද මේ පුංචි වර්ගය කියලා දැනගන්න ඕනේ. ඒකයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මම දැන් ඊතර තමයි තියෙන්නේ මේ තියෙන්නේ පුංචි වර්ගය. දැන් බලමු ඔයගලන්ට කොහොමද කියලා ඉතාල හොඳ අස්වැන්නක් ලබා දෙනවා මේක. ඉතින් බලමු ගිහිල්ලා මේ වැලේ කොහොමද කියලා ඔයගලන්ට මම පෙන්නන්න. ඊට පස්සේ ඕගොල්ලන්ම අදහස් කරලා කියන්න මේ මොන පුංචි වර්ගයක්ද කියලා. මේ යාළුනේ පුංචි වර්ගය ඔයගලන්ට පේනවාද? මේ පුංචි පුංචි කරල් දිනනවා. මේක අපි දැන් මේ අස්වැන්න ලබා ගත්ත. අස්වැන්න ඉතාම හොඳයි. මේකෙන් දැන් අපි වේල් දෙකක් කෑවා. ඒ වගේම මම මේ පුංචි වර්ගයේ ගෙනාපු දිහාටත් මම මේකෙන් අස්වැන්න කොරසක් ලබා දුන්නා. මොකෝ ඒගොල්ලෝගේ වද වෙලා ගිහින් තියෙනවා. මේ බලන්න කොරු මේ කොළ වගේ මේ වගේම කරල් මේ හැමතිහම තියෙනවා. ඔන්න ඕගොල්ලන්ට බලන්න හොඳට කරල් මෙන්න මේ જાතිය මේ තියෙන කරල්. මේ බලන්න මෙන්න කරල්. ඔයගොල්ලෝ දන්නවා නම් කියන්නේ යාළුනේ මේ මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ කරල්. ඉතින් මේ ඔයගොල්ලෝ මොනවා හරි දන්නවා නම් මේ සම්බන්ධයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඇත්තම කියනවා නම් ගෙවතුවක් ආවේ මේ වගේ ශාක දෙක තුනක් වගා කරගන්නවා කියන අපිට අවශ්‍ය එළවලු අවස්ථාව සපුරා ගන්න පුළුවන් කියන බෝංචි අවශ්‍යතාවය. මේ හරිම රසයි. මම කියන්නේ බෝංචි වලට වැඩිය රහයි. හරිම කිරිරහක් තියෙනවා. ඒ වගේම මේ ව්‍යංජනේ මන් නම් පට්ටම රහ මම සාමාන්‍ය පුංචි එච්චර කැමති ආහාරයක් එළවලු જાතියක් නොවුනට මේක මම කෑවා. මාර රහක් තියෙන රහයි රසයි. පුළුවන් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අය කමෙන්ට් එකක් දාන්න මොනවද කියලා. ඉතින් අර මම කිව්වා වගේ ගෙවතු වගාව කියන්නේ අපිට අර රසවින්දනයක්. ඒ ආත්ම තෘප්තියක් ලබා දෙනවා. ඒ වගේ මේ ආර්ථික රටාවත් එක්ක ඉතාමත් වැදගත්. බලන්න යාළුවනේ දැන් මේකේ තියෙන මල් මේ මේවයි චූටි චූටි කරල් තියෙනවා. මේ ඇත්තෙම දවස් දෙක තුනක් යනකොට මේ කරල් ලොකු වෙනවා. ඒ වගේම ගොඩක් මෝරලා නෙමෙයි, සාමාන්‍ය මේරුවට පස්සේ ගොඩක් කන්න බෑ. සාමාන්‍ය ගානට තියලා කඩා ගන්න ඕනේ. ඉතින් කඩාගෙන මේක හරිම රහයි. මේ බෝංචි වෙන විදිහට මුයන්න තියෙන්නේ. හරිම රසයි. පොඩියට හීනියට ලියාගෙන ඉතින් මම ආයෙත් කියනවා, තුන් හතර සැරයක්ම කිව්වා මේකේ මොකද්ද කියලා. මට මේ જાතිය තියෙන වඳුරු බෝංචි කියලා කියනවා. සමහර අය කියනවා වඳුරු බෝංචි නෙමෙයි කියලා. අඩු ගන්න මම මේ බීජ ලබා ගත්ත තැනමත් ඒගොල්ලෝ කිව්වෙත් මම ඒවා මේ වඳුරු බෝංචි කියන නෑ, වඳුරු බෝංචි නෙමෙයි කියලා ඒගොල්ලෝ කිව්වා. ඒගොල්ලෝ හරියට දන්නේ නැහැ. ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ මේ හොයලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ කොහොමද කියලා. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් මම මේක කරන්න ඇත්තෙම ගෙවතුව ගාවට ආසාවක් ඇති කරන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට හොඳයි කියලා තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු කියන්නේ ඒවා මම හදා ගන්නම්. ඒ වගේම හොඳයි කියලා හිතනවා ලයික් කරලා කමෙන්ට් එක කරලා මගේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ කරනවා මම ගෙවතුව ගාව කරනවා. ඉතින් මටත් ඒක ලොකු අභිප්‍රේරණයක් වෙනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලලා ඒකට කමෙන්ට් කරලා මේ මගේ YouTube channel reviews දෙනවා නම් හොඳයි. මොකද මමත් ආත්ම තෘප්තියක් ලැබලා ඒ වගේම මම ගෙවතු වගාව ඉදිරියටම කරන් යනවා. ඒ වගේම මමත් ඕගොල්ලන්ගේ ඉල්ලනවා මේ ගෙවතු වගාවට පෙළඹෙන්න. ඒක මාරම සතුටක්, හරිම ආස්වාදයක් ජනක දෙයක් කියන්න පුළුවන්. දැන් මම ගෙවත් ඉන්නේ. දැන් ඕගොල්ලෝ බැලුවා. ඉතින් ආය අලුත් වීඩියෝ එකෙන් ආයෙ ඔයගොල්ලෝ ඉක්මන් මම වෙනවා. ඉතින් ගිහිල්ලා එන්න සුබ දවසක්. අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඕනේ මේ මොනවද කියලා. හරිද? මේ පුංචි වර්ගය මොනවද කියලා, මේ මං ගාව තියෙන වැල මොනවද කියලා කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම. ගිහිල්ලා එන්න යාළුවෝ සුබ දවසක්.